සිතුතරා වේගයකින් මීගම්පාරයේ ගුවන්තොට පොළවෙත වාහනය පදවාගෙන යාම පහසු නැත. රාත්‍රී 10 වෙනතුරු මීගම්පාරයේ විශාල වාහන සදබදයක් ඇත. සකුන්ත වත්තල නගරයේ පසුකලේ දැන්නේ. ඔහු විමුක්තිගේ මොන දෙස බැලුවේ. ඉඳ හිට වාහනේ තුරට එන කඩසාපු එළින් ඔහුගේ වයසකර මුහුණ දුක්පර ලෙස පෙනේ. ඔහෙන්නේ තරමක නින්දගෑ සකුන්තට සිතුනේ. තව ටිකක් කොහොම හිටපු ආවේ. ජායල පෙන්නම් නැගිටවනවා. සකුන්ත සිතේ එහෙමයි. ඒත් ඒ මොහොත වන විටත් ඔහු දෛවී රුදුරු මොහොතක් පණිමින් සිටනා බවක් සකුන්ත දැනෙන්නේ නැත. වාෂා උනේද දැස් යාන්තමට සංගවාගෙන. හිතට දැන්නේ මහා කෙරෙද්දු ගතිය කියාගන්නට බැරි තරම්ය. මෙහෙම යාන්තමට දැස් පියවා ගත්තිට මතක් නොවන දෙයක් නැත. සමහරට මතක් කරන්නට පවා කෙල්ලට ලෝභය. ඔහා නැතුව කොච්චර කල් ඉන්න වේද? එතකල් මට මතක් කර කරවත් ඉන්න තියෙන්නේ ඔහත් එක්ක ගත කරපු දවස් ටික විතරයි. මං ඒ මතකේ හරි පරිස්සමින් පපුවේ තියන් ඉන්නේ. වාෂා දැස් පියාගෙනම සිතුවාය. ඕනවට වඩා හිතන්නත් එපා කිල්ලි. ප්‍රියන් වදා හැමීට කීවාය. එහෙම නෑ ප්‍රියා. ඒත් එයාට කරදරයක් කියලා හිතෙද්දි ඉවසන්න බෑ. අයියා විතරක් නෙමෙයි කෙල්ලේ. බෝනත් ඉන්නේ කරදරයකනේ. අපි පැටිය එනකල් කොච්චර පරිස්සම් වෙන්න ඕනද? නැන්දා උඹට ගහද්දි මගේ පපුව පත්තු වුණා. මට ඒව රිදෙන්නේ නෑ ප්‍රියා. මේවා හිරිවැටලා තියෙන්නේ. පපුවක් ටික කාලෙකට හරි එහෙම හිරිවැට්ට ගනින් කෙල්ලේ. වෙන කියන්නට දෙයක් නැත. ආයේ කොළඹ එන්නම හදන්න ඉපා කෙල්ලේ. ආවයි කියලා මෙතන දෙයක් වෙනස් කරන්න බැරි නම් ඒ එන ගමන තේරුමක් නෑ. එයා බලාගන්න එක විතරයි. බලන්න ඕන නම් උඹලඟ තියෙන ෆොටෝ එක බලපන්. එච්චරයි. ඔව් ඒකේ හිතට සැනසීමයි. හෙමින් හෙමින් මං හිත හදා ගන්නවා. ඒකනේ. එහෙම හිත හදාගෙන ඉන්නම් ප්‍රියා. එහෙම කියද්දි ප්‍රියන් ආදාගේ පපුව ඇකිලියගෙන ගියේ. ඇයි කෙල්ලගේ අත පිරිමැද්දි දැස්සල කඳුළු පිරෙද්දි. පැටිය වෙනුවෙන් කෙල්ලේ. මං දන්නවා ප්‍රියා. වෙලාවකට කියන දෙයක් මේ පපුව අහන්නේ. ඒක හැම කෙල්ලෙකුටම වෙයි. ආදරේදී ගිනිගන්නේ ගෑනු හදවතය. අපි කියමු උඹටයි දරුවටයි අයියටයි තුන් දෙනාටම බෝධි පූජාවක් තියමු. එතකොට ඔය සාංකාගති ඇරිලෙයි. මාත් හිතුවා. දෙයක් වෙනවනම් වෙනවමයි. ඒක නොවෙනවනම් සක්‍රියාවත් වෙන්නේ නැහැ. ඔව් එයා අරකිව බඳින්නේ නැහැ. වාශකේ නුවර පාර දෙස බලාගෙන. ඒත් මං හිතන්නේ වා එහෙම නොකර මොනවද කරන්න කියලා. වාශා සිතුවාය. කොහොමටත් දැන් ඉතිරි වී ඇත්තේ මේ සියල්ල දෛවයටදී අර රජරට කලාපේ හැංගීගෙන ඉන්නට. මිනිස්සුන්ට කළ නොහැකි දේවල් ඔවුන් පවරන්නේ දෙවියන්ට. දේවතාවුන් වහන්සලා කීයකට හරි පහන් පත්තු කරලා මං වහ පතනවා. එච්චරයි රත්තරන් මේ දුප්පත් අද්දකින් මට කරන්න පුළුවන්. සකුන්ද වාහනේ වේගය එකවර වැඩි කළේ. ගුවන් තොටුපොළට පැය 3කට පෙරවත් විමුක්ති ඇරළිය යුතුය. සකුන්ද වාහනේ වේගය වැඩි කළේ එසේ සිතාගෙන. විමුක්ති උන් නිර්යාවෙම දැස් පියාගෙන උන්නේ. ෆ්ලයිට් එකෙදිම හොඳට නිදාගනේ. පාන්දරනේ සිංගප්පූර් වලට ලෑන්ඩ් කරන්නේ. සකුන්ද කීවේ. විමුක්තිගෙන් ප්‍රතිචාරයක් නොවේ. නිින්ද ගිහින්. ඔහු සිතුවේ. ඒ සමගම පාර හරහා බයිසිකල් කාරේ තැම්මේ. සකුන්ද වේගින් තිරින්ග තද කළේ. එකවරම විමුක්ති ඉඳගෙන උන් අසුන මත දීම කඩා වැටිනි. ඔහු කඩා වැටිනේ සකුන්ද දෙසට. විමුක්ති සකුන්ද කෑගැසුවේ. එහෙමම ඔහු පාරේ පැත්තකට කර වාහනේ නතර කර තමා දෙසට කඩා වැටු විමුක්තිගේ වත දෑතින්ම නැගිට්ටුවේ. එහෙත් යලි ඔහු කඩා වැටුනේ. අනේ දෙයියනේ කොල්ලට සීයේ නැති වෙලාවත්ද? විමුක්ති විමුක්ති නැගිටපන් මචං විමුක්ති. සකුන්ද අඩන්නට මෙන් කෑගැසුවේ. එහෙත් ඔහුගේ දැස් ඇරුණේ නැත. විමුක්ති විමුක්ති. සකුන්ද ඔහුගේ කම්මුල්ලට දැත තබා ගැසුවේ. එයා සුදු මැලිවේ ගොස් තිබුණේ. දෙයියනේ කොල්ලට මොකද උනේ? සකුන්ද වතුර බෝතලයගෙන ඉන්න වතුර සෑහෙන ප්‍රමාණයක් විමුක්තිගේ මූණට ඉස. එහෙත් එදා තිමෝගේ මූණ අත ගෑවේ. විමුක්ති විමුක්ති නැගිටපන් මචං. නැත
විමුත්තිගේ ගැහි පිල්ලිමක්වත් සැලුනේ නැත. සකුන්දර ඇරෙන්නට මෙන් නාවේ. දෙයිනි මං දැන් මොකද කරන්නේ? ෆ්ලයිට් එකට තව පැය 3යි. මෙහෙම කොහොමද මේ කොල්ලව එයාපෝට් අරන් යන්නේ? සකුන්ති අලුතරත් විමුත්තිගේ මූණට වතුරෙස ඔහුගේ මුළු අතම සෙලෙව්වේ. නැත. සීයනම් එන්නේ නැත. සකුන්දගේ වතින් දහදිය වැగిරෙන්නට විය. හදිස්සි විමුක්තිට මේ වූයේ කුමක්ද? මොහොතකට කලින් ඔහු හිස අල්ලාගෙන කෑගැස්සුවේ. පසු ඔහු නිදාගත්තේ. සීය නැතිලා කොටක් වෙලා. මම හිතන් උනේ නිදි කියලා. සකුන්ත හැමම ඔහුගේ අත වමතින් අල්ලාගෙන වාහනේ ටික දුරක් ධාවනය කළේ. කදානට අසන්නව තිබූ වෛද්‍ය මධ්‍යස්ථානියත් එක්ක සකුන්ත විමුක්තිගේ දෑතින්ම ගෙන එහෙට දිව්වේ. අනේ මොනවාරි කරන්න සීය එන්නේ. සකුන්ත අවසරයක් නොගෙනම වෛද්‍යවරයාගේ කාමරයට හොර රැගෙන ගියේ. මේ කවුද? මගේ යාළුවා ඩොක්ටර්. එයාපෝට් බස්සන්න ගිය ගමන් එකපාරට ඔළුව අල්ලගෙන කෑ ගැහුවා. ඔළුව රිදෙනවා කියලා. පස්සේ පෙන්ඩෝල් බීලා නිදාගත්තා. මගදී බලත්ටි සකුන්ත ගොත ගසමින් කියන්නට විය. එළියෙන් ඉන්න මං බලන්නම්. වෛද්‍යවරයා සීරුවේ විමුක්තිය පරීක්ෂා කළේ. ඔහුගේ රුධිර පීඩනය මෙලුවේ. ඒ මොහොතේ සකුන්තුන්නේ වෛද්‍ය මධ්‍යස්ථානයේ එහෙට මෙහෙට දුවමිනි. මේ තත්ත්වෙන් කොහොමද විමුක්ති එයාපෝට් එකට දාන්නේ? සකුන්ත සිටි 17 කල්පනා කරමිනි. විමුක්තිට උදේ හිතාගන්නටවත් අමාරුය. ඔහුට මෙසේ වෙන ලිඩක්වත් තිබුණාද? ඩොක්ටර් කතා කරනවා. සකුන්ත වහා වෛද්‍යවරයාගේ කාමරයට දුව ගියේ. ඩොක්ටර් එයාපෝට් නේද යනවා කිව්වේ? ඔව් ඩොක්ටර්. සකුන්තගේ විමුක්ති දෙස බලාය. ඔහු තිබූ ලෙසම දැස් පියාගෙන ඉඳී. කොහෙටද යන්න ගියේ? සිංගප්පූරුවට. තනියම? ඔව් ඩොක්ටර්. එයාට මොකද? මේ තත්ත්වයට යටතේ යාව කොහොමත්ම ෆ්ලයිට් එකක යවන්න හොඳ නෑ. මට ට්‍රීට් කරන්න අමාරුයි. ඉක්මනට ජාතික රෝල්ට හරි නවලෝකෙට හරි ගෙනියන්න. පුළුවන් තරම් ඉක්මනට. ඔහුටත් වටින්නේ ජීවිතයයි. ඔහො හොඳයි ඩොක්ටර්. ඔයා අතරමඟදී මොනවත් කරන්න එපා. කෙලින්ම හොස්පිටල් යන්න. සියාවත් එයාපෝට් ගෙනියන්න එපා. හා ඩොක්ටර්. සකුන්ත හිමෝ විමුක්තිය ගත්තේ. ඔහුගේ දැහසින් කඳුළු වැටෙන තරම්ය. සකුන්ත බයට විමුක්තිය ඉඳුයි ඉදිරිපසස් වුණේ. පව්. අද රෑ සිංගප්පූරුව යන්න ගිය එක. සකුන්ත විමුක්තිගේ මුණ අතගා සිටියේ. කුමක් කරන්නද එකවර සකුන්තට සිතාගත නොහැකිය. වඩාත් වටින්නේ දොස්තර මහත්තයා කී කතාවේ. සකුන්ද මීගම් පාරේදී හැම වාහනේ හරවා ගත්තේ. ඔහු වේගින් වාහනේ ධාවනය කළේ කොළඹ දෙසටේ. කඩවත පසු කරමින් වුණු වාෂාව වෙහුලන්නට මෙන් විය. ප්‍රියන් වදාගේ උරතලයට බර විය උන්නේ නැගිට්ටි එකවරම ගැස්සී මිනි. හිතට දැන්න අමීර බිය කොමන්ද? ඇයටම තේරෙන්නේ නැත. ප්‍රියන් වදා කෙල්ලගේ මුහුණ දෙස බැලුවාය. ඒ දැස ඇරි ඇත. කෙල්ලේ බෝ වේවුලනවාගේනේ. මට මොකද වුණා වගේ ප්‍රියා? ප්‍රියන් වදාට සියලටම වඩා බිය කෙල්ලින්නා තත්ත්වේ නිසායි. හැ වාෂාගේ නලදටත් ගෙලටත් පිටියත් තැබුවාය. අනේ දියේනේ ගිනි රස්නෙට උන. ඇගේ වත ගිනි කබලක් මිනි. එයාට මොකක් හරි කරදරයක් ප්‍රියා? කෙල්ල කියවන්නේ උන විචාරයෙන් මිනි. ප්‍රියන් වදාගේ බිය වැඩි විය. මේ තත්ත්වයේ සිටියේදී මෙහෙම බනට හොඳ නැත. අනේ දේනි, හෑන්ඩ් බෑග් එකේ පෙන්ඩෝල් දෙකක්වත් නැහැ. කෙල්ලේ. ප්‍රියංවදා නැවත කතා කළාය. එයාව දෙහිව බලා ගන්න ඕන. ප්‍රියංවදාගේ දැස් තෙත්තියි. ඇයි කෙල්ලෝ උකුලේ නිදි කරවාගෙන හිස අත ගෑවාය? වත ගිනි මැලේ මිනි. බලා ඉන්නේ කොහමද? අනේ මේ අයියේ. ප්‍රියංවදා කතා කළේ නගර අන්දර බස්රියේ කොන්දොස්තරට. ඔහු පමණන්නව අනෙක් මගේ ඉන්න ප්‍රියන් වදාත් වාෂා දෙස බැලුවෝයි. අසනීප වෙලා ප්‍රියන් වදා අනිත් මගේ දෙස බලා අසරණව කීවාය. ඇයි මිස්? අනේ අයියේ පොඩි දවක් කරන්න. ඇයි මේ මිස්ට මොකද? හොඳටම උන එයා ටිකක් අමාරුයි. මට ක්‍රීම් සෝඩා එකකුයි පෙන්ඩෝල් කාඩ් එකකුයි බස් එක නවත්තලා අරන් දෙන්න. පින් සිද්ධ වෙයි. ප්‍රියන් වදා හෑන්ඩ් බෑග් එකගෙන ඔහුට මුදල් දුන්නාය. බස්රිය ටික දුරක් ගොස් කඩයක් අසල නැවතිනි.
ප්‍රියං අදෑගියෙකුට බර වුන් කෙල්ලගේ පිට අත ගැවේ කඳුළු පුරවාගෙන. අද දවසටම ඇගේ බඩට කිසාව කැටි නැත. ප්‍රියං අදා ඒ පවා සීකලේ දුකෙනි. මහා පාරවල්වල ගුටි කක රස්සියා දුවේවි වෙනුන් අහා කොච්චර දුකද්ද. අනේ නාල් නැන්දි මේ කෙල්ල දිහා බලන්න. ප්‍රියං අදා සිතින් කීවාය. ඉක්මනට දෙන්න. මං දෙන්නම්. අපි යං. බස්රිය අලි ඉදිරියට ගියේ. කෙල්ලේ. චුට්ටක් නැගිට පරත්තරා. වාෂා නැගිට්ටේ අමාරුවෙනි. ඇහුන්නේ පුදුමාකාර ලෙස තේට්ටු වීයේ. මේ පැන්ඩෝල් දෙක බීලා මේ ක්‍රීම් සෝඩා එක බීපං. අපි රෑට කන්න නැවතුම ආපයක්වත් කමු. මට බයයි ප්‍රියා. දරුවා ගැන හිත පරත්තරා. දවසට මොනවත් කෑවේ නැත. බඩේ දරුවේ සිටිද්දී එහෙම කරන්නට හොඳම නැත. වාෂා පැන්ඩෝල් දෙක බී ක්‍රීම් සෝඩා බෝතලින් භාගයක්ම පීගෙන පීගෙන ගියායි. ඔබ මේ චුට්ට බීපං. නිදාගනින්. ඇහැක් ටිකක් පීවෙන්න දීපං කෙල්ලේ. ඔබට විතරක් නෙමෙයිනේ විවේකයක් ඕන. වාෂා හැමම ප්‍රියං අදාගේ උපුලට බර වූවාය. ප්‍රියං අදා ආසනේ මදක් කෑ පැත්තට හැරි කෙල්ල වඩා සුවපහසුලෙස උකුලට ගත්තාය. රිය රෑගෑමට නැවතු විට කෙල්ලට කන්නට මොනවා හෝ අරන් දී යුතුය. ප්‍රියං අදා ඇගේ අත්බෑගේ ඇර එහි තිබු ඇගේ බ්ලවුස් එකගෙන කෙල්ලගේ වත වැහෙන්නට දැම්මාය. නගරාන්තර බස්යන් නිසා ඇතුලේ සීතල වැඩිය. ඇය වාෂාගේ හිස සෙමින් සෙමින් පිරිමදිමින් දහසද්දී සිටුවාය. කෙල්ල මේ අවුරුදු 23ට 24ට වින්ද සැපක් නැත. ඇය වින්ද තරමක් වින්දි දුක්ය. තම අම්මාගේ මිනිය අවුරුදු 21ේදී 22ේදී ඇස් දෙකින් දකින්නට වීමම කොතරම් දුකක්ද. ඇයේ දුකද වින්දාය. දැන් තවත් දුක්ය. තව කල්ප කාලයකට මේ දුක් පියවෙන පාටක් නැත. කෙල්ලගේ හිස්සකි අතර අතගෙලේ යවමින් ප්‍රියං අදා ඇයව තව තවත් තම අතර තද කරගත්තාය. මොන හේතුවක් නිසාවත් ආයේ කොළඹට කෙල්ලව එකගෙන ඉන්නේ නැතයි ඇය සිතාගත්තාය. කඳානෙසට කොළඹට එනතුරු සකුන්ද සීපාරකට වඩා විමුක්තිගේ නම කෑගසා කීවේ. ඔහුගේ අතපය මුණ සෙලෙව්වේ නැත. ඔහු නැගිටින්නේම නැත. කෙල්ලි පාලමාසලින් වාහනය කොළඹට දමද්දී සකුන්දගේ ගතපුරා දහදී වැගිරී තිබුණි. විමුක්ති වෙන්නේ තරුණ කොල්ලෙකුට මෙහෙම ඕවා කියා සිතාගන්නටවත් නොහැක. දැන් කොල්ලව කොහේ ගෙනියන්නද කියා සිතාගන්නටවත් නොහැක. මංගාව විමුක්තිගේ ගෙදර නම්බර් එකවත් නැහැ. සකුන්ත වාහනේ දෙමට කොට පාරට දැම්මේ එහෙම සිතාගෙන. ඔහු පුදුමාකාර ලෙස අසරණ වුනේ. විමුක්ති ඉදිරිපස අසුනේ පැත්තකට වැටි උන්නේ මරුණාක් මෙනි. අනේ නැගිට මම්මචන්. බොහොම ඉදිද්දි බලන් ඉන්න බෑ. වාහනේ සංඥා හෙලි අසල නතරෙද්දී සකුන්ත කීවේ. නැත. ඔහු සදාකාලික නිින්දකට වැටුණාක් මෙනි. සකුන්ත විමුක්තිගේ බොහොමට අත තබා බැලුවේ. හුස්ම වැටෙන්නේ බව හෙමින් හෙමිනි. සකුන්තෝ එවුලන්නට විය. එකවරම ඔහු විමුක්තගේ ජංගම දුර්ගදනේ ඔහුගේ පය පාමුල වැටී තිබෙනවා දැක්කේ. සක්විතියගේ නම්බර් එක හරි ගෙදර නම්බර් එක හරි ඒකේ ඇති. විමුක්තගේ ජංගම දුර්ගදනේ තිබුණේ ක්‍රියාවිරේතේ. සකුන්ත වාහනේ ක්‍රියාත්මක කළේ ඒ ටික බව ඔහුට කරගන්නට බැරි තරම්ය. සකුන්ත දුර්ගදනේ ක්‍රියාත්මක වූ හැටි ඒ බැලුවේ එහි මතකයයි. එහි මුල් මාරිය අයියා කියා සක්විතිගේ අංකයේ තිබුණි. තියන්ගේ පිටයි. මට තනියෙන් තීරණයක් ගන්න බෑ. සකුන්ත එහෙම මේ අංකය එබුවේ. තප්පර කීපයක් තුළ සක්විතිගේ ජංගම දුරකථනයේ ඒ හැමතම සම්බන්ධ වේ. එහෙ මොහොතේ වන්නේ මිදුලේ. ඇතුළේ ඉන්නට බැරි අම්මාගේ ලතෝණිය නිසායි. දියණිය මල්ලි. විමුක්තිගේ නම මල්ලි ලෙස සක්විතිගේ ජංගම දුරකථනයේ සටහන් වී තිබුණි. එමතුම ඉදියේ නම සක්විතිගේ දුරකතනේ සටහන් වෙයි. එහි මල්ලි මට කතා කරන්නේ. සක්විති ටික දුරක් ඉදිරියට ගියේ. මල්ලි සකුන්ත හතිලේ ඇවේ. සක්විති අයියා නේද? සකුන්ත කතා කළේ අමාරුවෙන් මෙනි. ඔහො කො මල්ලි. අයියේ මං සකුන්ත කතා කරන්නේ. විමුක්තගේ හැම විතරෙම සක්විති දැන උන්නේ. සකෝ එයි මල්ලි කලබලින් වගේ. කො මල්ලි. සකුන්ත එකවර කතා කළේ නැත. සකෝ ඇයි මල්ලි? අයියේ පොඩි කරදරයක් අයියේ.
ඇයි මල්ලි මල්ලිකෝ විමුත්ති මංගාව ඉන්නවා ඒත් සගොන්ද ගොතගසමින් සියල්ල කීවේ සකිත වෙවුලන්නට විය මේදා මිදුලට ආවේ සක්විතට හා ඇමතුම විශේෂක බව දැනගෙනය මං මොකද්ද අයියේ කරන්නේ කියපන් මං ඉක්මනට ඔබ කෙලින්ම නවලෝකයට මල්ලිව ඇඩ්මිට් කරපන් අම්මලෙක් එන්නේ එයාපොට් කිය කතාවක් කියන්න එපා හරි බං හරි ඉක්මනට වරෙන් මේදා සක්විතිගේ වතට සුරත් තිබී බියනි දවල් සිට කුමද්දෝ බියක් හදවතට දැනෙමින් තිබුණි ඈ ඇයි මහත්තයෝ මල්ලිට මොකද්ද අසනීපයක් ඇදිලා දැන් කතා කර කර ඉන්න වෙලාවක් නෑ බබා අපි යන් අනේ මල්ලිට මේදාට කෑගස ඇඬුනි දවල් සිට පපුවට දැනෙමින් තිබුණි මේ බිය නොයේද අනේ මල්ලියේ මේදා කෑගස ඇඬුවායි සක්විති කිට ගියා ඒ වත්තම් කරගෙන ඇහිල කුමුතා ඇයි මුරගඩ මහතා පමණක් නොව සුරම්යාද දුවාවයි තාත්තේ මල්ලිව නවලෝකෙට ඇඩ්මිට් කරලා කොල්ලට මොකද්ද වෙලා ඔය පොඩි පුතාට ඔව් අම්මේ අනේ දෙයියනේ මුරගඩ මහතා පුදුමයෙන් මෙන් සක්විති දෙස බලා උන්නේ ඔවුන්නේ කතා කරගන්නට පවා නොහැකි වේ මල්ලිට මොකක් හරි බය වෙන්න එපා තාත්තේ අපි යන් සියල්ලම වාහනයට ගොඩ විය මේදාගේ ඇස්වලින් කඳුළු ගලා යන්නට විය පොඩි පුතාට මොනවත් වෙන්නේ නැදුවේ සුරම්යා කීවාය මේ මගල කොල්ලගේ ජීවිතේ විනාශ කළා අම්මේ විනාශ කළා පව් අහිංසකයා ඌ පව් මේදා කෑගස අඬමින් කීවාය මේ ඇගේ අදහස මේ පවුල ඉදිරියේ කියූ ප්‍රථම අවස්ථාවේ සුරම්යා තම ලොකු ලේලිය දෙස බලා උන්නේ පුදුමේනි